සමන්තා චක්හවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනංතු සග්ග මොක්කදන් දම්මස් සවනකාලු අයන් බදන්තා දම්මස් සවනකාලෝ අයං බදන්තා දම්ම සවෙනකාලු අයං බදන්ත නමුතස්ස භගවතු අරෙහතු, සම්මා සම්බුද්ධස්සෙ, නමුතස්සෙ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවෙතුූ වරහතු, සම්මා සම්බුද්ධස්ස රතිීච ගණ්ඩෝච උපත් දෙබෝච රෝගෝච සල්ලංච බයංච මේතන් ඒතන් බයංකාම ගුණේ සුදිස්වා ඒකෝචරේ කග්ග විසාානකප්පෝති පූජනීය මහා සංගරත්නින් අවසරයි අදත් ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට හිතාම පිංහිතින් එකතු වෙන පින්වත් හැම දෙනාටම දේශනාව ආරම්බෙදිම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් බදාදා ධර්ම දක්ෂිනාවට ඉතාම ශ්‍රද්ධාවෙන් එකතු වෙන හැම දෙනාගේම සත් තරමුණු ප්‍රාර්ථනා බලාපොරොත්තු සපල කරගන්නට ධර්ම අවබෝධය තුළ සැනසෙන්නට අද දවස් අපි සාකච්ඡා කරන මේ ධර්ම දේශනාවෙන් ලැබෙන ආනිසංස අවබෝධය හැම දෙනාටම හේතුවක් වෙත්තුවා අවබෝධය පිණසම මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබෙන කුසල් ඉවහල් වෙත්වා කියන කාරුණික ප්‍රාර්ථනාව සහිතවයි ධර්මදක්ෂිනාව සිද්ධ කරන්නඩ බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නී ඔබ දන්නවා බදාදා දවසේ ධර්මදක්ෂිනාව සිද්ධ වෙන්නේ විසේෂ මාතෘුකාවක් මූලික කරගෙන ඒ තමයි කක්්ග විසාාන සූත්‍රය මුල් කරගෙන සිද්ධකරගෙනන දේශන මාලාවක් විදිහට තමයි මේ බදාදා ධර්මදක්ෂිණනාව සිද්ධ කරනු ලබන්නේ විසාානූත්‍රය කියන්නේ මොකක්ද ඒ සූත්‍ර ඇතුළේ අපි සාකච්ඡා කරන්නේ මොනවගේ දේවල්ද කියන කාරණය පිළිබඳවෝ ඉතාම හොඳ ඔබෝධයක් දැන් අපි එත් එක්ක බොහෝ කාලයක් රැදිලා ඉන්න හැම දෙනාටම තියනෝ. ඔබ දන්නවා විශේසෙන්ම පසේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නට යෙදිච්ච උන්වහන්සේලා ලෝකේට තමන් වහන්සේගේ අවබෝධය ප්‍රකාශ කරපු උදාන පිළිවෙලින් ඇසුරු කරගෙන තමයි අපි මෙ දේශන මාලාාව සිද්ධකරගෙනෙන්නේ. එතකොට ඒ දේශන මාලාවේ දා හත්වන දේශන අද දවස්්‍ය සිද්ධ වෙන්නේ. එතකොට කෙනෙකොට හිතෙන්න්න පුළුවන් එෙනම් පලවිනි දේශනාව දෙනි දේශනාව කොහොමද ශ්‍රවණය කරන්නේ. අපි කොහොම දෙේක අහන්නේ අපිට මගැහැරුණනි අද මෙ දේශනාවට අලුති සම්බන්ධ වෙන එමනත් මේ ඉස්වරෝම කනට වැටෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. එ අයට නැත්තැෆම් බණ යුටිප් නාිකාවට වෙල්ලා මෙ දේශන නැවත මුලයි දල ශ්‍රවණය කරන්නටත් අවකාසේ තියනවා. කෝමහරි අද දවස්සේ දාහත්තන දේශනාව සිද්ධ වෙන්නේ. මෙ දේශනාවට මූලිකවෙච්ච. එමනත් මේ දාහත්තන දේශන මාලාවේ සිද්ධිරදදි මේ එකට මූලිකවෙච්ච හේතුවෙච්ච පදනම්වෙච්ච කතාව මගහැරලා අපිට මේ සාකච්ඡාව කර්ඩ බෑ මේ දේශනාව කරන්ඩ බෑ ඔොබ දන්නවා. පිඟතුනි ඉතාමත්ම පුංචි කතාවක් තියෙන් නිහැබැයි ගැඹුරු අපිට අවබෝධ කරගන්න ඕන යථර්ථයක්ඒ පුංචි කතාව ඇතුළි තියෙනවා. පිඟතුනි පුංචි කතාවක් කියලා කියද්දි ඔබට හිතෙන්න්න පුළුවන් කතාව වෙන කොහහරි උපටලා ගත්ත එකක් වෙන්න ඇති කියලා නෑ මේ කතාවත් පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ චරිතා ප්‍රධානයක් අපි අලුතෙන් චරිතා ප්‍රධාන පසේ බුදුරජාණන් වහන්සේලාගේ චරිතා ප්‍රධහන්න දැන් බොහෝ ප්‍රමාණයක් එජෙන ගැන තියෙනවා දැනගෙන තිෙනවා පසේ බුදුරජාණන් වහන්සේ තමක් කියන්නේ මෙන්න මේ වගේ කියන හැඩය ස්වරූපයේ හැඩය පිබඳව අපට දැන් ලොකු අවබෝධය ඇතියනම මේ දේශන මාලාව ඇතුළෙේ මම විටි ිට මතු කරලා පෙන්වා මෙන්න මේ විදිහ කෙනෙක්තමයි පසේ බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ වගේ අවබෝධයක තමයි උන්හන්සේලා වැඩයින්නේ. මෙන්න මේගේ විශේෂ දේවල් උන්හන්සලගේ ජීවිතය තියෙනවා කියනෙක මම විටිංනට මතු කරා ඔබට පෙන්වා ඒ එවැනි පසුබිමක එවැනි තැනක තියෙන පසේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වරූපයන් ගැන කතා කරගෙන ඉස්සරහාට එද්දී අද මේ වෙලාවේ වෙන්න මේ වගේ දෙයක් මේ පසේ බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙලා තියෙනවා එමනතම් මේ ගාතාවම මුලි මාතෘකා කරපු ක්‍රථීච ගණ්ඩෝච උපද්දවෝච කියන ගාතාවට මුල්ල එච්ච පසේ බුදුරජාණන් වහන්සේගේ ස්වරූපය උන්වහන්සේ ඒත් අපි කතා කරගෙන එනවා වගේ හැමදාම බ්‍රක්්මදත්ත පුරේ පාලනය කරපු එමන තම් බඹදත් පුරේ පාලනය කරපු රජ කෙනෙක්. රජ කෙනෙක් කළ කටයුතු කරනකොට මේ රජතුමාගේ ශරීරයේ වැළඳෙනවා ගෙඩියක් එකනි රෝගයක් වෙළඳෙනවා ගඩුවක් ඇතිවෙනවා. ගෙඩියක් පැසවන ගෙඩියක් වනයක් ඇති වෙනෝ. වනයක් ඇති වුුණාට පාස්සේ මේක පුදුමාකාර වේදෙනාවක් මොකද රජෙක්කුණත් ලෙඩෙක්කුුණු තසරන වෙනවාන. එතකොට ඒ රජකම බලපාන්න එන ලෙඩෙක් වුුණාට පස්සේ ඒකයන්නේ ලෙඩෙක් රජකොට වඋනත් ලිඩවෙන්න පුළුවන්. එතකොට මේ වෙලාේ රාජකීය වෛද්‍යවරු විවිධ ඇවිල්ලා රජතුමාගේ ගෙඩිය පලල සැරව ඉවත් කරලා විවිධ ආකාරයෙන් සත්කම්වොලට වාජනය කරලා මේක සුවපත් කරනවා. සෝපත් කරපු හාම රජුතුමාට ආහාර වේලක් දෙනවා මෙන්න මේ වගේ රළු ආහාර ගන්න වෙනවා මේ ගෙඩිය සුවපත් දෙෙනක ඔබතුමා හිතෙන හිතන කෑම කණ්ඩපා ඔබතුමාට සිද්ධ වෙන වෙන්න මේ විදිහේ යැපීමක ඉන්ට කියලා ආහාර වට්ටෝරුවක් ලබල දෙනවා අපිත් අසනි පුුණහාම ලෙඩවඋුහාම දන්න අපට කැමති කැමතිව කණ්ඩ බෑ වෛද්‍යවරයා නියම කරනවා මේ රෝගයේ සූපත් වෙන්න තුරු එන්න මේ විදිහේ ආහාර පාලන රටාවක ඉන්න ඕන කියන එක පෙන්නනවා ඒ රජතු අහෙම ඉන්න එහම හිටියහම ද ලෙඩේ හොඳ වුනාට පස්සේ ලෙඩඋනාද කියලවත් මතකනෑන රජතුමත්මොකද කරන්නේ ආපව් සුපුරුදු ආහාර වේලට හුරුවෙනවා එක හරි වැදගත්වනක්. අපිට අපි අසනීපුුණට පස්සේ පින්ගතුනිමේ කොඩත්දවල් අපිට තේරෙනවා අවබෝධ වෙනෝ. වැටහෙනෝ. ඒවගේමතමයි අප ජීවිතේ තියන අනිත්‍යය වනත් අපේ සරීරේතියන අතාාර්ථය වනත් අපි වැටහෙන්න්නේ අසනීපයක් වනාාට පස්ස. ලෙඩවුනාට පස්සේ තනි වුණහම සමහර වෙලා ලෙඩෙක් වෙලා. එතකොට මිනිස්සු කවුද, උදව් කරන්ටින්නේ කවුද ඊට පස්සේ අසනීපය කුණහාම ජීවිතය කොච්චර බිඳ වැටනවාද පල්ලෙ හැට වැටෙනවාද මොන තරං වේදනාවක් මේ ශරීරයේ උපදවලා දෙනවද කියන එක අපට යම්කිසි රෝගයක් තියෙන කාලය ඇතුළේ ඉතාම හොදර මතකයි හැබැයි ලෙඩේ හොඳ වුණහට පස්සේ අපි ලෙඩ උනාද කියලවත් මතගෙනයි එක අපි හැටියක් අපේ සිතේ ස්වරූපයක් ේ තියන ස්වභාවය තමයි ඒකමී මම ලෙඩෙක්කුනාා ලෙඩෙක්ුුණා කිය කිය අය නැවත නැවත මතක්කර කර ඉන්නේ නෑ. නමුත්න් අපට ඒ බනපදයක් හෙමනත්ම් බණකතාවක් දිහට තමයි අපිට ඇත්තරම යම් කිසි රෝගයක් ඇති වුණට පස්සේ මටහනක් කරගන්න පුළුවන් තමන්ට වැලදිච්ච රෝගේම තමන්ට ඇතිවෙච්ච රෝගේම ට යම් කිසි අසනීප ත්වයක් හැදෙනකොට සරීරය පිළිබඳව පසක් කරගන්ඩ ඒකම උපකාර කරගන්න පුුවන් සරීරයේ සවරූපය මෙන්න මෙහෙම එකක් කියන එක තේරුම්ගන්න පුළුවන්. කොමහරි රජතුමාටත් මොකදවෙන්න ටික දවසක් යනකොට එයාට අමතක වෙනවා. තමන් අසනීප තත්වයකින් පසුුවවෙච්චි කෙනෙක්. ආපහු පරණ පුරුදු ටික ආහාර රටාව පරණ විදිහයට කරගෙනය නම්. පින්වොත්නී ආපහු මේ රජතුමාට අ ගඩුව ගෙඩිය වනය ඉස්මතු වෙලා අපහු රාජකය වෛද්‍යවරු ඇවිල්ලා එක පලල්ලා බෙහෙද්දාලා අපහු ආහාර රටාව නියම කරනවා. මේ විදිහට මේ වලුම් පටිවලින් වෙලනෝ මේ විදිහට දෙතුන්වතාවක් සිද්ධ කරාට පස්සේ මේ ක්‍රියාදාමය තුංගනි වතාවේ ක්‍රියාදාමෙන් පස්සේ මෙ රජතුමා රජකම අතයාරලා මම ලෙඩෙක් අසනීප වෙන කෙනෙක් මගේ සරීරයේ රෝගයට බඳුන්නන ශරීරයක් කියලලා තුංගෙන වතාය වගේ යසනීපය හැදෙනකොට රජකම අතයාරලා වනගත වෙලා තවුස් පැවිද්ධ පවත්තගෙන ඉදලා විදරසනාවදියුණු කරලා ශරීරය අනිත්‍යයම වෙනහි කරලා පුළුවන්ගෙනවා ප බුද්ධත්වයට පත්තෙන්ට ඒ පසේ බුද්ධත්වයට පත්වෙලා තමයි මේ රජතුමා තමන්ගේ රෝගාබාදය පිළිබඳව ඇතිවෙච්ච කම්පනය ඒ තුළ තමන්ට දැනිච්ච වේදනාවන් ඒ තුළ තමන් ගත්ත අවබෝධය එකතු කරලා සීත රතීච කියන රතච ගණ්ඩෝච උපද්ධවෝචච කියන මේ පාටය එමනත්ම් මේ දේශනාව සිද්ධ කරන්නේ මේ දේශනාවෙන් කතා කරනවා කාමයන් පිළිබඳව එමනත්ම් කාමයන්ට තියන නම් කිහිපයක් එක කියනවා රථීච ඇල්ම කියන්නෙත් කාමයට කියනවා. ඉට පස්ස ගන්්ඩෝච කාමය හරියට ගඩුවක් වගේ එකන ගෙඩියක් වගේ පැහැව පැහව වේදනා දෙනවා. සැරව ගලන ගැඩියක් වගේ කාමිය කියල කියනවා. උපද්ධ වෝච කාමයට කියන තවනමක් විදිහට කියනවා උපද්‍රව කියලා කියනවා. ඉට පස්සේ රෝග කියල කියනවා. රෝගයක් කියල කියනවා. ඉට පස්සේ සල්ලංච බහංච මේතන් සල්ලයක් කියල කියනවා. බයක් කියලා කියනවා. මෙන්න මේ වගේම. නම් කිහිපයක්ම කාමයන්ට කියලා මේ මේ පිළිබඳව බය දැකලා අවබෝධයට පත්වෙලා ඒකෝ චරේකක්්ග විසාන කප්පුෝ කඟවෙහෙන් අගවගේ තනිම හැසිරෙනවා කියලා කියන්නේ පින්වත්න මේ රජතුමාගේ කතාව ඇතුළේ කාමය බොක්තිවිධන අතර රජතුමා අත්තින්ද කාරුණයක් තම එතුමට සිද්ධ වෙනවා දැඩිසේ ගිලන්ින් අසනීපව අපිට පිහතුනී මේ කාමය පිරිච්ච ලෝකය ඇතුළේ ලෙඩවෙන්ට සිද්ධ වෙන ක්‍රම දෙකත්තියනවා. එකක් තමයි අපි කායිකව ලෙඩවෙනවා ඒ එක පැත්තක් රෝග බාධවලට පත්ව වවා අදම් භාගතුන් වහන්සේ පෙන්නෙනවා චක්කු රෝගෝ සෝතරෝගෝ ගාන රෝගෝ ජව්වා රෝගෝ, කාසෝ, සාසෝ පිනාසෝ දහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්චා පක්කන්දිිකා සූලා විසූචික මෙ ආදී විදිහට රෝගාබාද ගණනාවක් භාගිත නාංසපිට පෙන්නෙනවා මේ රෝගා බාද එක පැත්තක් කායිකව මතුවන ස්වභාවයක් තව රෝගකොට සත්තියෙනවා ඒවතමයි මානසික රෝග එම් මනස තුළ හටගන්න රෝග. පිවොත්න මනස තුළ හටගන්න රෝග නිසා අපිට මානසික රෝග හයතු කරගෙන කම්ම විපාකජා ආබාධාව එමනත්තං කර්මය නිසා හටගන්න ආබාද රෝග ඇතිකරවන විදිහ අද දවසේ මං කැමති ඔබත් එක්ක කතා කරන්නට මොකද රජතුමාටත් අසනීපතත්වයක් නිසා තමයි අවබෝධයට පත්තෙන්ට පුළුවන්කම ලැබුණෙ තමන්ගේ ශරීරයේ ඩුවක් ඇතවෙච්චි නිසා. නිසා අපිට මෙවෙලාවෙ බනාහනා අතර කිසියම් රෝගයක් නැහ කියන කෙනෙක් මංගිතනවා නෑ කියලා. මොකක් හරි අසනීපතත්ත්යකින් අපි හැමෝම පෙලෙනවා. අපි කායිකව යම්කිසි නිරෝගිතාවයක ඉන්නවා කියලා හිතුවත් මං ඔබට පෙන්නලා දෙනවා නෑ අපි මානසිකව හරි යම් කිසි අසනීප තත්ත්යකින් තමයි ජීවිතය පසුවවෙන්නේ කියන එක පිවත්නී අපිට කායිකව වැළ දෙෙන රෝග නැතිව අවුරුදු සීයක් විතර ජීවත්තෙන්ට පුළුවන්ගුණත් අපිට බැරිම දේ තමයි මානසිකව වැළඳෙන රෝගයන්ග බේරිලා අප්පරයක්වත් ප්‍රතජ්ජනව විදිහර ජීවත්තයෙන් කායිකව කිසිම ලෙඩක් දුකක් රෝගයක් නෑ කියලා අපිට ඉන්න පුළුවන් බොහෝ කාලයක් හමොකක් හරි පිළියමක් කරගෙන ජීවිතය ඉන්න පුළුවන්. හැබැයි මානසික ඇති අවපීඩන්න තත්ත්වයන් මානසිකව ඇතිවෙන වේදනාවන් මානසිකව හටගන්න රෝගාබාදයන්. ඒවා අපි මේවෙලා වේ දන්නේනෑට කොච්චර ඇතිවෙනවාද කියලා. අපිට සමහට තේරෙන්න්නේ නෑ පත්නී ඔබ දන්නවා මේ කර්ම විපාකජා ආබාදා කියල කොටසක් තියෙනවා කර්මයන් නිසා හටගන්න රෝග. එනැත්තං ආබාද. විපාක විදිහට විඳන්න වෙන කර්මයන්ගේ විපාකවිදිේ ජීවිතයට බලපාන සමහර අසනීපතත්ත්යක්න් තියෙනවා. ඒකින් මං ඔබට පෙන්නුවා මේ මානසික රෝග. ත්ම් මානසි අසමතුලෙත තත්ත්ය මනසේ සමබර නැති ගතිය මනසේ සැහැල්ලුව නැති ගතිය ඒකත් බලපාන්නේ එකත් එක පැත්තකින් රෝගැක් තමයි දැන් උදාහරණයක් ගන්න කොට ඔබ දන්නවා මේ ශාසන භික්‍ෂුවක් විදිහට කාලය ගතකරගෙන යනකොට ඒ භික්‍ෂූන් වහන්සේ නමක් පුතජ්ජන ගටයුතු කරද්දි උන්හන්සේට තමන් වහන්සේගේ පැවිද්ධ හරියාකාරෝ පවත්වගෙන යන්ට බැරිව මනස තුළ විවිධ විවිධ සංකල්පනාවන් එකන්නේ සම්මාධිට්ියට ගැනෙන්නේ නැති මිච්චාදිට්ටියට වැටෙන එමනතා වැරදි සංකල්ප විදිහයට පෙනෙන සංකල්ප ඇතිවෙන්න පුළුවන් පැවිද් පවත්වගෙන යනකොට ඒ පැවිද්ධ පවත්වගෙන යනකොටේ සංකල්ප ඉදිරියට තවත් දියුණු නොත් එහෙම ික්ෂුවට මේ ශාසනය රැඳෙන්ට බැරිව සමහර වෙලාට උපවැදි වෙනවා සිවරුහැරල යනවා ැ අපිගොඩාක් වෙලාවට හිතනවා ස්වාමින් වහන්සේ නමක් උපවැදි වෙනකොට සිවරු හැරල යනකොට අපිට හිතන සාධකන පින්වතුන අපි භාවිතා කරන්න එකගැන අපි හිතනවා ඒ හාමුදුරුවෝ උපවැදිවෙන්ට ඇත්තේ ඉගැ ගන්ට මහන වෙන්ට ඇති නිසා සිවරු ැල්ලයන්ට ඇති ම් පන්සල මකක්හරි ප්‍රශණනයක් නිසාසිවරුුවරල යන්නනති උපවදි වෙන්න නැති. හෙමනැත්තන් මේ වෙනත් හේතු අපි ගේනවාන කාන්තාවක් සම්බන්ධතාවයක් තියෙන්නති එනිසා උනාන්සේ උපවැදි වෙන්ඩැති වගේ අපිට හිතන දේවල් අපි ඒවෙලාවල්ලලට කියනවා. හැබැයි ඔබ දන්නවද ඔය උපවැදි වෙන්ටත් මානසික රෝග බලපාන හෙමනත්තංන් හරමය විපාකයක් වසයෙන් මනසේ හටගත්ත අසනිීප බලපානවා හෙම කතාවක් අපිට හම්බ වෙනවා. කතාව තමා එක්තරා මහරහතන් වහන්සේ නමකගේ ශිස්සවරයන් වහන්සේ නමක් විදිහයට වැඩකරන ස්වාමින් වහන්සේ නමකට හිතෙනවා උපවිදිවෙන්න ඕන සිවරුවැල්ල යන්න ඕන දිිහිගියට ආපහු යන්න ඕනි කියලා උන්වහන්සට කල්පනාවක් ඇතියෙනවා. කල්පනාවක් ඇතියලා මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ කියැනර මහරහතන් වහන්සේට කියනවා මට ැ පැවිදි ජීවිතය ඉඳලා ඇතිවෙලා තියෙන්නේ මං හිතනවා මට පැවිද්ධට වැඩිය ගිහි ජීවිතේ ඉතාම වැදගත්තයි හොඳයි මං ගිහිල් එතන නතර වෙන්න කැමති කියලා පෙන්න පුහාම මරහතන් වහන්සේ බැලුවවා අතීතය දක්නා නුවනට ගිහිල්ලා මේ ස්වාමින් වහන්සේගේ පෙර බවය මොනවගේකා. දැයි මෙචර හොඳට වැඩකරගෙන දලා. තමන්ට තුපස්ථාන කරගැනි දලා. ධර්මේ දේශනා කරගෙන දලා මේ විදිහට කටයුතු කරලා මොකටද මේ විදිහේ පැත්තකට හැරෙන්නේ. ඇයි මෙහෙම වෙන්ට හේතුව කියලා බලනකොට පේනවා පෙරකරපු කර්මයක් නිසා සිතේ හටගත්ත රෝගයක් තමයි මේ වෙලාවමී තිය නදැන් අපි හිතනවා පෙරකරපු කරමයන් වලට මිනිසන්ට හටගන්න ඇගේ රෝග විරී කළින් ැවිද රෝගබාද තියෙනට කරවිපාග ජාබාධවිදියට අපි හිතනවා මේ ඔක්කොම හටගන්නේ අසනීප තත්වයෙන් හටගන්න ඇගේ නෑ හිතත් පෙරකරුමෝල්ට අසනීප හටගන්න පුළුවන්. එකයන්නේ කෙලෙස් සිතුවිල්ලි මතුවෙන්න පුළුවන් කෙරෙ සිතුවෙලි උද්්‍යීපනය වෙන්න පුළුවන්. මේ වෙලා වෙත් එහෙම දෙයක් වෙලා තියෙන්නේ. බලනකොට පේනො පෙර බලවත් අකුසලයක් මේ ස්වාමින් වහන්සේට මතු වෙලා තියෙනවා. එනිසාඒ අකුසලේ මතුවීම හේතුකරගෙන ශාසනයේ රැදෙන්ට තරම් හිතක් නෑ. එනිසා සතමයි මේ වෙලාවෙ මේ උපවිදුෙන්න්නට ඕන කියලා කල්පනා කරන්නේ. පංහත්නී. මේ මහරහතන් වහන්සේ හරි උපක්‍රමයක් යොදනවා මේ කකඩා ස්වාමින්න් වහන්ේ මනත්තම් ස්වාමින්න්හසේ බේරගන්න. තමන් වහන්සේ ශ්්‍යවරයන් වහන්සේ බේරගන්ඩ ඉතාමත් හොඳ උපක්‍රමයක් යොදනවා මොකද උන්වහන්සේ ඒ වෙලාව නුවනින් දැකළමයි ඒ වැඩේ කරන්න. සමාධිමත් හිතක දැකල තමයි මේ වැඩේ කරන්න. එමනැතුව මේ වෙන මකද තියෙන ප්‍රශ්නය ඇයි යන්නේ මොකද තියන ගැටලු කියලා මුොකුත් ඇහුවෙන. අහුදයි ඔබහන්සේට යන්න පුළුවන් හැබැයි යන්ට කලින් මෙන්න මෙහම දේවල් ටිකක් කරන්නඕ. මොකක්ද ඔබහන්සේට මගින් වෙන්න ඕන කියල ශිෂ්ෂ හාමුදුරුව අහනෝ. එවෙලාව කියනවා. දැන් මම ගොඩක් වියපත්. මම වැඩයින්නේ ටිකක් කඳු ගැටයක්කුඩ. මේ කඳු ගැටට මට එන්ටයන්ට එ මෙෙට වඩින්ට දැන්ටිකක් අපහන්සුයි. මගේ ශිෂ්‍යා විදිහෙටිඉන්න ඔබත් උපවැදිවෙලා ගියාට පස්සේ මට උපස්ථාන කරඩ මාව එහෙට මෙහෙට එකතුකරගෙන යන්ට මේ කඳු ගැටට දානෙ ටිකක් ගෙනල්ලා අබහන්සේ පින්ඩ පාති වැඩල මට පූජා කරන්ඩ ම අසනීපුුණ හම බලාගන්ඩ මට කෙනෙක් නෑය ඉස්සරහට එනිසා. මට කරන්නට පුළුවන් උපකාරයක් තියෙන යන්ටිස්සල් ඔබට ඒක තමයි. මේ කඳු ගැටේ පාමුල තියෙනවා ගල්ලෙනක්. අන්නේ ගල්ලෙන මගේ පරිහරණයට මට වැඩයින්ට සුද්ධ පවිත්‍ර කරලා දීලයන්ට පුළුවන්න ඉතාම වටිනෝ. කියල යෝජනාවක් කලා. ශිෂ්‍ය හාමුදුරුවත් කල්පනා කරා. මෙච්චර දවසක් ලොකොහ දුරුවන්ට පස්ථාන කළ ජාතිුවටැන් කර නොයික් චාතියේ පුළුවන් තරමින් ගෞරව කලා වටැන් කලා උපස්ථානර නොච්චාති කළලා මේවෙලා මගහරින්ට හොඳනෑ මට පැවිදධ දීපු කෙනා ම මෙච්චර දවසක් හරි පැවිදිලා හිටීමේ ගෞරණය ගුරු ස්වාමින්න් වහන්සේ නිසා එනිසා උපස්ථානයක් විදිහට මම යන්ට කලින් තිම ඩ දිහට මේ වැඩ කරන්න ඕන කියල කල්පනා කරලා සම්පූර්ණෙන්ම දින ගණනාවක් කරගෙන අ ගල්ලෙන සුද්ද කරනවා. ඒ තියෙන පස් අයිංකරලා ඊට පස්සේ කටාරං විදිහට වතුර වැටන්නේ නැතිවෙන්ට ඒේවා සකස් කරලා. ඊට පස්සේ සතුන්ගෙන් වුවදුරුවන්නේ නැති විදි ඒවට අවස්්‍ය දේවල් යොදවලා බොහොම ලස්සනට කුටිය ගල්ලෙන කුටියක් ඉදිහට සූදානන් කරලා මේ වෙලාේ සේනාසන පූජාවක් මේ වෙලාවෙේ සිද්ධ කරනවා. සිවරවරලේන්ට ඔන්න මෙන්න ඉන්න උපවිදිවෙන්ට ඔන්න මෙන්න ඉන්න මේ හාමුදුරුව එක කටයුත්ත සිද්ධ කරනවා. ඒවෙලාේ මේ පවිත්‍ර කරලා ඔක්කොම කරලා නිවීසනසිල්ලි කල්පනා කරනකොට මේ හාමුදුරුවුවන්ට, උපැදිෙන්ට තිබ්බ හිතදැන් නැති වෙලා. හැබැයි ඒ සිතුවිල්ල නැතිවුණට පස්සේ ලොකු ස්වාමින් වහන්සේ ගැනීමේ මහරහතන් වහන්සේට ගිහිල්ලා මතක් කරනවා ස්වාමීණී දැන් මගේ ගුරුස්වාමින්න් වහන්ස දැන් ඔබහන්සේට වඩින්ට වැඩයින්ටර කුටිය ලෑස්ති. ගල්ලින මං සූදානන් කලා පිළියල කල්ලතින් උබන්සට වඩින්න පුළුව එතන වැඩන්න පුළුව ම එතන්ට වඩිනවා ඔබ දැන්ගහිජීවිතයට උපවැදි බවට යන්ට සූදානමින්දුව ඉන්නේ කියලා එවෙලා යුත්තර අ දුන්නා නෑස්වාමීණී මම ඒ අදහස අත්තරයා මටඒ අදහස දැන් නෑ අදහස මැකිලගියා ත මට ශාසනීන්ට කැමැත්ත් තියනවා කියලා ඒ කුඩා ස්වාමීන් වහන්සේත් එම අත්තං වයේ ස්වාම වන්සේ ශාසනයේ වැඩයින්ට කැත් ඇති කරගෙන සාසනය වැඩයින්ඳලා අවබෝධීයට පත්ච්ච හැටියක් අපිටුවා කතාවල හම්බෙනු පින්වත්නී දැම් මෙතන සිදුවීම දහ බලන් මේ ශවාමීන් වහන්සේට ශාසනය යන්ට හේතු වනේ එමනත්තා යන්ට සිතුවිලි පහල වනේ යන්ට ඕන කියල කල්පනා වනේ පෙරකර්මයක් හේතු කරගෙන සංසාරයි තමන් සිද්ධකරපු තව කෙනෙුට සිද්ධකරපු දෙයක් වෙන්න නැති. ඒ කතාාවමකද්දති කියලා කතාාවනෑ. හැබැයි මේ දැක්ක මේම වගේ කර්මයක් නිසා පෙරකරපු කර්මයන් නිසා සිද්ධ වෙච්ච දෙයක් වෙන්නති කියලා සමහර වෙලාවට කාටහරි උපවදිවෙන්ට උදා උ කරණඩ ඇති. එමනත්තං කාටහරි ස්වාමීන් වහන්සේ නකට ශාසනය තුළ නොර දෙන විදිහට වැඩයින්ට ලොබෙන දිහට මොකක් හරි සිතුවිල්ලක් හරි පහල කරන්නට. තිෙමනත්තං ඒ හාමුදුරුවන්ට මේ ශාසනයේ වැඩයින්ට බැරිතනට වැඩරන්නටඇ. ැහම දේවල් ලෝනතරංගෙනවා තව ස්වාමින්න් වහන්සේලා තව ස්වාමින්න් වහන්සේලාට උන්ින්දාහා කරනවා අපහස කරනවා පරිභව කරනවා. උන්වහන්සේලාට වැඩන්න තැන නිදහස්ස වැඩයින්ට දෙන්න නැතුව මානසික තත්තිය අවුල් කරනවා. ඒ වගේ නොයෙක්ක දේවල්. දත් ශාසනය වක බුදුහාදුතුරුවන්ගේ කාලෙත් කතා ඕන තරන්තියෙනවා ශාසනය ඇතුළේ උකරලි කරනවා එකඇන්නේෙ ශාසනී රැඳීට දෙන්නේ නැතිව මානසිකත්වය අඩාල කරනවා. එවනත්තං විහාරස්ථානයක වැඩන්නකොට එතන නිදහසේ වැඩයින්ට දෙන්නේ නැතිව ඒ තැන්වල මනස බොහෝවෙලාවට පහත්තත්වයට වැටන විදි මානසික වැටන විදිහට කටයුතු කරනවා. එවා ගොඩක්ඔොය විහාරස්ථානවල විහාර ඉදිකරපු විහාරස්ථාන නිර්මාණය කරපු විහාරස්ථාන පාලනය කරන සමහර ස්වාමින් වහන්සේලා ඇහි වැඩඉන්න ස්වාමීන් වහන්සේලාට සිද්ධ කරන දේවල් සමහර විටට මේ හාමුදුරුවොත් එහෙම දෙයක් සංසාර කරලා වැඩ ඇති කොහොම හරි කරගත් අකුසලය මුදුන්ගෙනකොට ප්‍රබල වෙනකොට හිතුනා උපවැදිවෙලා යන්න ඕන කියලා යන්ටෝොනි කියලා හිතුුණා හැබැයි මේකර රහතන් වහන්සේ දැකපු නිසා එනත්තන් ගුරු ස්වාමීන් වහන්සේ මේ දැකපු නිසා ඒ උකටලි භාවයඒ වෙලාවේ මානසික රෝගයක් ඇත්තරම මානසිකව ඇතිවෙච්ච ව්‍යාකූලභාවයක් මනසේ ඇතිවෙච්ච කැලඹීමක් එතකොට මනසේ කැලඹීමඒ මානසික ව්‍යාකූලභාවය මනසේ තිබබ ඒ හැඟීම වෙනස් කරන්ට සිද්ධ කරේ වෙන කිසිම දෙයක් නෙවෙයි කෙනල්ල බණකිව්වෙන එමනත්ලං මේ සිවුරු වැරලයාමේ ආදීනව කියල බදශ නවක් ආදීනව කතාවක් කිව්වෙත් නෑ. අර කර්මය ගෙවන විදිහ උපක්‍රමයක් න යුදයි උකද ඒ නවක භික්‍ෂූන් වහන්සේ එමනත්ම තරුණ හාමුදුරුවමේ සුරුවරලයන්ට උපවැදිවෙන්ට හිතාගෙන ඉන්නසිුරුහැරයාමට උපවැදිවීමට කිහිකට යාමට සූදානමින් ඉන්න මේ හාමුදුරුවෝ දිහා බලපු හම තේරෙනවාඒ හාමුදුරුවන්ට මොකක් හරි කර්ම විපාකක විපාක මෙවෙලාේ මතු වෙලා ඉන්නේ ඒකට ඒ හාමුදුරන්න බණ කියල වැඩක් නෑ ය කරමේ ගෙවෙන විදිහෙ දෙයක්න කරන්න ඕන. තැන්ඒ කරමය ගෙවෙන විදිහ වැඩපිළිවෙල තමයි විදි කුටියක් හදලා ඇනතන් ගල්ලෙනක් පිරිසුදු කරලා පූජා කරන්ට අවස්ථාව හදල දීප එක. එනිසා පින්හත්නී සමහර මානසික රෝග තියෙනවා ඒවා උපදේශන වලින් ඒවට මේ අපිට වෙන බණ කියලා වෙනත් ක්‍රමවලින් ඒකට විලියම් යොදන්ට බෑ සමහර දේවල්ලොට. එනිසා ඔබට ජීවිතේ, පින්දහං සිද්ධකරගෙන එනකොට අදදැකීමක් ඇති ඒ පංකං සිද්ධ කරගෙන ආපු ජීවිතය සමහර විට මඟ හැරෙනම් එමනත්න් ඒක ඉන්ට හිතෙන්නේ නෑ සමහර වෙලාවට ඒ පින්කං සිද්ධ කරන ජීවිතය ඇතුළේ ඉදිරියට ගමන් කරන්නට හිතෙන්නේ නැති හැකිලිච්ච ගතියක් කම්මලි ගතියක් ීවිත ඇති ලා තියෙන ස්වභාවයක් සමහර වෙලාට මත ගැතිහෙමනතන්ගේ එහෙම තැනක මේ වෙලා ඉන්න අත් එන්න පුළුවන් ඔබ. එ වෙලාවෙ හිතන්ඩ සමහර වෙලාවටර ස්වාමින් වහන්සේ වගේ ඔය පිනට නැම නැති සිතුවිලී පවතින්නේ කාලයක් පින්ඳහන් කරගෙන ඉඳලා සමයියට කර්ම විපාකයක ප්‍රතිඵලයක් එන්න පුළුවන්ගෙන හැම්මදේම අපි දන්නවා සම්බුද්ධ සාසනයේ භාගතුන් වහන්සේ පෙන්නෙනවා හැම එකම කර්මයෙන් නෙවෙයි හැම එකම කර්මයෙන් නෙවෙයි වගේම තමයි අනිත් පැත්තට කර්මය නිසා හටගන්න මානසික රෝගත් තියෙනවා. දැන් අරවෙලාවේ ඒ මානසික රෝගය අර ස්වාමීන් වහන්සේට වැළඳන්නේ සිවරුවරයන්න ඕන කියන උකට ලිබාවේ ඒ මානසික ව්‍යාකූලත්වේ ඒ රෝගයක් එක සැනීපතත්වය ද සාමාන්‍ය තත්යෙන් වෙනත් ත්ත්වකට හැරෙනවා කියන්නේ සිත රෝගයක් හා සමාන දෙයක්න. ඒ වෙලාවේ ඒකට දීපු ප්‍රතිකරමය ඔබට පැහැදිලි අර කරමය ගෙවෙන විදිහකක්. මකද රහතන් වහන්සේ නකට වෙෙහෙරක් හදල පූජා කරා කියන්නේ භික්ෂුවකට වනත් සේනාසනයක් හදල පූජා කලා කියන්නේ එක නිසංස බහු ලයි. එක සීමාවක් නෑ ඔබට ඔය මොකක් හරරි අසනීපයක් දුකක් එමනැත්තං මානසිකව වැටීමක් තියෙනවා නම් මේ පින්ඳහන් කරගෙන එකොටකින් බැහැරවෙන්ට හිතන ගතියක් තියෙනවා නම්. බොහෝ වෙලාවට පින්වත්නී ඒක සංසාරය තව කෙනෙකොට ධර්මින් එයාව ඈත්කරපු එක ප්‍රතිඵලයක් එන්න පුළුවන්. එම වෙන්න පුළුව. දෙැන්හර සප්පදදාස කියල හාමුදුරු කෙනෙක් ගෙනව හලා තියෙනවාන. සප්පදාස හාමුදුරුවෝ සර්පයක් දෂ්ට කරගෙන ශාසනී රැඳන්න බෑ කියලා උපවැදි කැන්නේෙ ශාසන ඉන්න බෑ කියලා කල්පනා වෙලා ජීවිතයක්ත් එපා වෙලා සර්පයක් ඉන්න කලේක රතදාලා පොත් එන්ට හඳපු හාමුතුරු කෙනෙක් සප්පද හාමුදුරන්ගේ කතාව දන්න ඔබ. හාමුදුරුවමකද්ද පෙරකරලතිෙන් පෙරකරලති එන්නේ සිවරුවල්ට ආසාාවෙන් සිවරුවල්ට කැමැත්තිං හාමුදුරු කෙනෙකොට සිවුරුවැරලා යන්ට පැවිදිවට උපවැදිවෙන්ට අවස්ථාව එකැන්නේ සිත නම්ම වලා පුංචිදේකට කැමැත්ති. ඒ හාමුදුරුව පොරොගන්න සිවුරුුවලට කැමැත්තිෙන් මේ හාමුදුරුවෝ කරලා තියෙන වැඩේ තමයි තව භික්ෂුවකට උපවැදිෙන්ට හිත නම්ම වල මමත් උපවැදිවෙන්ට ඉන්නේ ඔයත් යන්න සසිරු්ටික යනකොට මට දීලයන්ට මත් මේ වටික දව සපාවිච්චි කල්ල ඔපැදිවෙනවා කියලාගේ කතාවක් කියලා හාමුදුරුවන්ට ශාසන ඉන්ට බැරෙන විදිහේ මානාසිකත්වයක් හදල තියෙනවා. එනිසා මේක හරි බයානක තත්ත්වයක් අපිට අපි එහෙම දේවල් සංසාර සමහර විට කර ඇති. ඒ නිසා සමහර වෙලාවට ඔබට පේනවානේද හිතනවනේද පින්ඳහන් කරගෙන යනකොට වනත්ඒ ඒ කටයුත්ත කාලයක් තිස්සේ කරගෙනආාවත්න්. පිට සහර වෙලාවට ඒවයි පාවෙලා තාරඉට හිතනවා. ඒ ඒ ස්වභාවය ගැලපීමුත් එක්ක බලකොට අපිට හිතෙනවා හම වෙන්ටදති කියලා එනිසා පංවත්න එදා අර හාමුදුරුවන් වහන්සේට තමන් වහන්සේගේ පැවිද්ධ පා වෙලා ගිහිෙට අන්ට යනකොට ගුරුස්වාමින්න් වහන්සේ ඕෝජනා කරරි සේනාසනය සකස් කල්ලා දෙන්ට කියලා සේනාසනය සකස් කරනකොට උන්න්නහන්සේගේ අකුසලය ගෙවිල අ එතකොට මේ කර්මය නිසා හටගන්න රෝග මානසික රෝග ගෙවාගන්න පුළුවන් ඊට ප්‍රතිපක්ෂ දේවල් සිද්ධ කරලා. සේනාසන පූජාව කියන්නේ එහෙම එකක්. එනිසා අපි මෙදාස්ලබට සඳහන් කරමිනුත් යනවා අපිත් මේ ශාසනයට සේනාසන විදිහට කුටි විදිහට කොටි දෙගක් එදි කරමින් පවති නො පිළිබඳව ඔබවත් එකතු කරගන්නවා ඔබටත් යම් කිසි කුසලයක් තියෙනවනං සාහසෙන ඉන්නකොට යකුසැල් ගෙවිලා කුසලයක් ඇතිවෙන විදිහට මේ පින්කමට සම්බන්ධ වෙන්ට තව කුසල් ඇතිවෙන විදිහට මේ පින්කමට සම්බන්ධ වෙන්ට අපි දැනුවත් කිරීම සිද්ධ කර. ඉතින් අපි දේශනා අවසානයේදී තව හ පිළිබඳව එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියල මතක් කරන්න අපි බලාපොත්වවා. අනිත් පැත්තෙන් තවවිදිහක් කර්මය නිසා සාරහිණි රෝග ඇතිවවෙන්න පුළුවන් කරම විපාගජා ආාැකිව හමඔය මානසි රෝග ගෙන මං කතා කළේ අනනිතකතමයි කායිකරෝග ශරීරයට ඇතිවෙන රෝග එකර පැසිද්ධ කතාව තමා රෝහිණී කුමාරයට ඇතිවෙච්ච කායිකාබාදේ. රෝහිණි කුමාරි කියලා කියන්නේ අනුරුද්ධ මහා රහතන් වහන්සේගේ ගිහිකාලෙ සහෝදරිය. එතකොට මේ රෝහිණි කුමාරිය සංසාරයේ සිදුකරගත්තා කුසලයක් තමයි රජ මෙහෙසියක් වෙලා ඉන්නකොට තවත් එක රජගෙදර ඉන්න තව මෙහෙසියක් ගැන ඇතිවෙච්චි රිසිාවට ඔය සරීරයේ කහන කසවිලියාවගේ දෙයක් ඇගේ සරීරයේ දැවටෙන්ට සලස්සලා අනිත් තැනැත්තියට කැසිල්ලක් දෙවිල්ලක් ඇතිවෙන විදිහට සිරුර ී වෙන විදිහට පත්තෙන්ට අවස්ථාව සලසලා දේශයෙන් කරගත් අකුසල කරමයක ප්‍රතිඵල විදිහට බොහම රූමත් කුමාරිකාවක් වුණත් අවසානයට සිද්ධ වෙනවා මුළු සරීරයමහි කහන ඩ වගේම කැසිල්ලක් අඇති වෙච්ච ිබිමතුවෙච්ච සරීරයක් බවට පත්වෙලා දුක්කිදීන්ට. දුක්විදිින්ට සිද්ධ වනහම සාක්්‍ය කුමාරවරු කුමාරියෝ ඥාතිීන් අඩුද්්‍යහාමුදුර බලන්නාවට පස්සේ අඩුද්ද මහරහතන් වහන්සේ ආන රෝහිනි කුමාරි කොයි භාගත නාන්සේ පව ඉමසනවා කොයි කියලා. එතකට තමයි පෙන්නන්නේ මේ විදිහට මේ සරීර්රයම වනවෙලා කුස්තරෝගයක් හැදිලා කැසිල්ලක් කල්ලලා මූන ඉදලා කකුල් දෙක දක්වාවාහගෙන බොහොම දුකසේ ඉන්න කියලා පෙන්නනවා. ඉතින් මේක කර්ම විපාකයක් කියලා දැනගෙන ාගතුන් වහන්ේත් අන්රුද්ධමහරාතන් වහන්සේත් දෙන උපදේශනය තමයි ඒ කරමේ ගෙවෙන විදිීහ කුසලයක් කරන්න ඕන. ඒ කර්මේ නිසා පීඩා විඳ විදිී ඉන්නවට වැඩිය. ඒ කරමේ ගෙවා දමන්ට පුළුවන් කුසලයක් සිද්ධ කර ගන්ට අවස්ථාවද නවා. එ කුසලය තමයි බෙනමුකුත් නෙවෙයි අහනවා මොනවද තියෙන දේවල් ඔබට ඔබේ සන්තකට වස ගනවාමට, දේවල්ටික මයි මේ වගේ රංග්‍රිදී මුතුමැණික් තියෙනවා ආබරණ තියෙනවා. එ ආබරණ මල්ල කරලා භාග්‍යතන් වහන්සේ ඇතුළු මහාසංගරත්නයට වැඩයින්ට දෙමහල් ගොඩනැගිල්ලක් හදල පූජා කරන වැඩේන යෝජනා කරන්නේ සිද්ධ කරන්න කියලා. එක සිද්ධ කරලා උපස්ථාන කරනවා සංඝයාට මේ වෙලාවේ රෝහිණී කුමරී රෝහිණි කුමාරිය මේක උපස්ථාන කරගෙන යනකොට අවසානයට අර තිබ්බ අසනීපතත්වයක් අඩුවෙලා ඒවා කැලලක් පත් නැති තැනට මැකිලගිහිල්ල අවසාන්‍ය රෝහිණිකු මාරරි සෝවන්තත්වයයට පව පත්වේනවා. එතරමි කායික රෝග තියන කොට ඒවගේ මහා විශාල පින්කං සමහර කෙනෙකොට හිතෙන්න්න පුළුවන් අපි කොහොමද ඒම එකක් කරගන්නේ හම ලොකු පින්කං කරගන්නට බැරි වුණාත්. ඒම අසනීපත් අත්ත්වයක් තියෙනකොට පුළුවන්නන් බෝධි මළුවක් හරි දින්ට බලඩ බෝ මලුවක් අමදින්ට මිලක්යන් නෑන පිංවත්. ඒ තමන් එවැනි රෝගයකින් පෙළෙනකරට පෙෙන අවස්ථාවක යම්කිසි අකුසලයක් හේතුකරගෙන එවැනි කායික රෝගයක් හටගෙන තියෙනන අපි දන්නේ නෑ. සමහරවිට තමන්ගේ සරීරයේ තිබ්බ මකක් හරි දෙයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට වෙනත් හේතුවක් එන්න පුළුවන් මේ දවස්සොල පැතිරිලා එන රෝගයක් නිසා ගේ රෝගයක් හටගන්න පුුවන් හැබැයි අපිට මේ හැකියාව තියෙනවනං එවැනි රෝග පරත්්දන්ට එවැනි අසනීපවල්ලට මේ කරමේ නිසා හටගන්න තියෙනවනන්ගේ රෝගය අවසද ගන්න අතරතුරේ බෙහෙත් ගන්න අතරතුරේ වෛද්‍යවරුන්ගේ නියමයන් වලට යටත් වෙලා වැඩකරන අතරතුරේ ඒ අතරතුර කරන්න පුළුවන් දෙයක් තමයි බෝධීන් වහන්සේනමක්ට අමදින එක දාගැබක් වට අමදින එක පන්සල් මළුවක් බොහම ලස්සට අමදිනක මල්ලාසනයක් පිරිසුදු කරන එක එට පස්සේ අනිප ඇත්තෙන් ගත්තොත් එහෙම ලිඳක් පොකුණක් පිරිසුදු කරන එක මෙ මේ වගේ දේවල් අපි හිතන්නේ නැති අපිට පේන්නේෙ මහා ලොකු පින්කන්නේ හැබ අප නොසිතන පින්කන් ඇතුළේ අපි බොහම පුංචී කියල තාරන්න පින්කං ඇතුලි තියෙනව පින්ගතුන කර්ම ගෙවන්න පුළුවන් පුදදුම විදිහේ හැකියාවන්. බලවත් කර්මගෙවන්න පුළුවන් ඒවා.ඒ බලවත් කරමගෙවන්න පුළුවන් හැකියාවන් සමහර වෙලාවට අපි නොහිතන තැන් වොලතියන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට කැමති නෑ ගෙතරට ධර්ම දේශනාවකට වඩින ස්වාමීන් වහන්සේගේ නමකගේ පාදවනය කරන්න. සමහර ගොඩක් අමැතිැ පිකම සංවිධානය කරන කෙනා පවා එකට කැමැත්තක් නෑ ට දාන්නේ එක්ක ගම ඉන්න ටිකක් මෝඩ පහේ මනුස්සේටි අ ලොකු පිළිගැනීමක් කාගෙවත් ලැබෙන්නේ නැති කෙනෙක් තමයි පාදෝවනය කරන වැඩට දාන්නේ. එමන තම් පොඩි ළමයි ටිකක් තමයි පාදෝවනය කරන්න භික්ෂූන් වහන්සේ නමකගේ ඒ ධර්මයට වඩින්න සාවින්හන්සකගේ යෝජනා කරන්න එමනත එතන්ට යොමු කරන්න එතකොට ඒක තුළ ලැබෙන කුසලය පිළිබඳව දන්නේ නැති නිසා තමයි පින්වතුනි අපි ඒ මඟහරන්නේ එක මහප්පිනාක් ඒ ගෞරවෙන් කරන්න ඕන දෙයක් ඒ චාරිත්‍රයක් විතරන්නෙ වෙයි එට පන්සේ ස්යන් වහන්සේ නොට වන්දනාමාන කරන එක තුළ සමහර කර්මග වෙනවා අපි සමහර අසනීපතත්ත්යන් අවම කරගන්්ඩ භික්‍ෂුන් වහන්සේ නමකට උපස්ථාන කරන එක ටන් කරන ඒ හේතුවක්ය ඒකනේ ඔබ ඔබට තේරෙන්නේ නැති වුණට මේ ධර්මයෙන් කිව්හම තේරෙන්නේ නෑ පිළිගන්නන ඔය මානසික ගැටලු එපාවී ට පස්සේ යම්කිසි අසමගිකම් පවුල් ජීවිත ඇතිවුණහම ඔබ බෝවෙලාවට යනවානි ය දේබාල් වලට මේ ෝතිර්වේ දයක්ත් එක් කටයුතු කරන කෙනෙ කළකට ගහිල්ලා හපු හම එයා කරන යෝජනාව තමයි යා කියන දේ තමයි බොහෝ වෙලාවැට කියන්නේ මෙන්න මේගේ බෝධි පූජාවත්තියන් මෙන්න මේ විදිහ දානයක් දේද මෙන්න මේ විදිීහේ වැඩ පිළිවෙලක් කරගන්න එක ඔබ නොහිතන පිනකටය ඔබ යොමු කරනුන්න දැන් ඔබට අපි බෝධි පූජාවත් තියන්න කිව්වට පන්සල කතුගණ්ඩ කිව්වට අප ව එක කරන්න ඇතිවුණ අර මනුස්සයා කිව්ව ගමන් ඒ වැඩේ කරනවා ඒ වැඩේ කරගෙන යනකොට ඔබට තේරෙනවාන ස තිබ ගැටලු මානසි ති ප්‍රශ්න පවුල් ඇතුළි තිබ ප්‍රශ්න සමහර වෙලාවට ජීවිතය කාලයක්තිස්සේ විසඳිච්චනති ගැටලු මානසිකව බිඳවැටීම් තියනවා ඒව අව වෙනවා කිය එක තේරෙනවන් ඒ තේරෙන්නේ එකට හේතුව තමක් අපිට පින්වත්න සමහාර පුංචි පුංචි අකුසල කරමයන් විපාක දෙනකොට එක මහා ලොකුවට දැනවා අමකද කරන කට හම පව් මහිර්ය මිසේ විදින කලට දු දැඩිවේ ගිනිසේනි හරි රසට පව් කරාට එක විදිනකොට මහා ගිනි කන්දක් වගේ එක වේදනාව හම්බෙන අපි සමහර වෙලාවට ම හිතන්නේ නැති සැහැල්ලුවෙන් කරගත් අකුසලයන් විපාක දෙනකොට අපිට මහා බරක්වගේ හිතට දැනෙනවා. එතකොට සමහර කායික රෝගයන් මානසික රෝගයන් කියන දෙපැත්තටම පෙන්ුපට දැන් කර්මයේ බලපෑම සමහාර අකුසල්ුවලට සමහර පාපයන් වොලට අප හසුුවවෙච්ච නිසා අපිට විපාක විදිහයට විදිිට සිද්ධ ලාතියෙන මෙන්න මෙහෙමයි කියලා ඉරිගහල තෝරන්ට බෑ. ගුඩාකය තෝරණඹඔය කර්මනං ඔය ලෙඩනං කර්මය නිසා මේ ලෙඩේ කර්මය නිසා මේ වනන් ඉති වැස්සහින්දා. එහෙම අපිට තෝරන්ට බෑ මෙන්න මේක මෙන්න මෙහෙමයි කියලා. තෝරලා බේරලා වෙන්කරලා වගුගත කරන්නත්බෑ. හැබැයි හොතට මතකතියාගණ්ඩෝන. සමහාරාසනී පවලට සමහාර රෝගවලට, කර්මය බලපෑම තියෙනවා එකින් බේරෙන්ට ඊට වැඩිය බලවත් කුසල කර්මයන් අපි ජීවිතේ සිද්ධ කරගන්ටම සිද්ධ වෙනවා එක සාමාන්‍යය භාගතන් වහන්සේගේ ඉගන්නන දෙයක් අපි දන්න දෙයක් එතකොට මේ රෝගාබාධ කියනේවා තුළ දැම් මේ අවස්ථාවේ මෙවැනි උදානයක් දේශනා කරපු පසේබුදුරජාණන් වහන්සේත් අවබෝධයට මගතාගත්ත අවබෝධට මගහදා ගැනීමත් ඒවගේ බේර අතරතුර අපි සිද්ධ කරට ඕනද පිහත්න ජීවිතේ මිනිස්සුන්ට බේරෙන්ට බැරි දේවල් ටිකක් තියෙනවා එකක් තමයි වයිසට යනකින් බේරෙන්ට බෑ එකට නවීන විද්‍යාව නොෙක් දේවල් ඇවිල්ල තියවාන්න මේ ප්‍රතිකර්මය මෙන්න චිප්ප එක මේ විදි ආහාරපාන මෙවිදි හැසිරීම වගේ තෙවල් ඇරගෙන ඇවිල්ල කියනවා අපිට මේ වයිසටයම වලක් කණ්ඩ මේකින් පුළල්බං හිට පස්සේ වයිසටයම අවුම කරන පෙතිවර්ග වෙළඳ පොල ේවන රන් තියෙනවා හැබැයි මෙ මොනවා කළත්න් ලෝකේ තියෙන යථාර්ථය තමයි ඇත්තම කතාවතමයි ලෝකේ හටගත්ත හැම්ම දේම වියකිලා යනවා වෙනසීමට යනවා භාවයට පත්වමින් පවතිනෝ ඒ වලක් කණඩ බෑ. අනිත් එක තමා අපිට පිහතුින් ලෙඩවෙෙන එක වලක් කණ්ඩ බෑ මං කිවනි කායිකව ලෙඩනතුව ඉන්න පුළුවන් අවුරුදු සීයක් හැබැයි මානසිකව ලෙඩවෙන්න නැතුව අපිට ඉන්න බෑ තප්පරයක්වත් මකක්කරය අන්තෙකට යනවා එක්කො ලෝබේන් අන්තේයට යනවා එක්ක දේශයෙන් අන්තේයට යනවා එක්කු මෝහය තුළ අන්තේයටට යනවා එක්කෝ ඉරිසිියාව තුළ අන්තේයට යනවා එක අපි මෙ කලෙේ කෙලෙස් කියල තම හඳුන්න්නන්නේ එැබයි කෙලෙස්ම තමයි රෝග මොකද කාමයක්න් නිසා ඇති වෙන දේවල් දැ මංස්සල්ලර ගාථාව පැහැදිලි කරනකොට පෙන්නුවනි කාමයන්ට කියන නම් ගණ්ඩෝ ගඩුවක් කියලා කියනවා ඊට පස්සේ ඇල්ම කියලා කියනවා කරෝගෝ කියලා කියනවා ක්කොම වලපු හාම අන්තිමට එකම තැනක නවතින්නේ එ නවතින්න තැන තමයි කෙලෙස් කියන්න මනසේ හටගන්න රෝග. එතකොට ගතේ හටගන්න රෝග අරවිදියට අපි හඳුන්නනවා චක්කුරෝගෝ සෝතරෝගෝ ගහන රෝගෝ ජිව්වා රෝගෝ විදිහයට මනසේ හටගන්න රෝග අපිට හඳුන්නන්ට වෙන්නේ කෙලෙස්ට්‍රිදිහයට. එතකොට ඒ වලක් කන්න බෑ එක කියන්නේ කායිකරෝග මානසිකරෝග හටගන්න එක නතර කරගන්නඩක දිහක් නෑ හැබැයි භාගගතන් වහන්සේගේ ගැනීම අතරේ තියෙනවා මේ කෙලේ ස්රෝගය නතර කරගත්තොත් මේක වැලැක්කුවොත් මේක සම්පූර්ණෙන්ම තිවෙෙන්නේ නැති තැනට පත්කරගත්තොත් මානසිකරෝගත් නෑ කායිකරෝගත්නෑ මොක කයක් කටගත්තොත් තමයි කායිකරෝග තිය නැවත නැවත විඤ්ඥානයක් සහිතව සංසාරය ගමන් කරන්න සිද්ධ වුණොත් තමයි මානසික රෝගලටත් ඉඩ තිෙන්නේ එතකොට මෙන්න මේක තමන්ගේ ජීවිතය ඇතුළේ දකින්න ඕන දකිින් ඕන කියනෙ භාගත වන්සේ පෙන්නෙනවා හැම වෙලේම සිහිපත් කරඩ දෙයක් විදිහට මම ලෙඩවෙෙනින් කෙනෙක් ඔය අපිට මදයක් තියෙනවානි පින්වතුනේ එමන තම් මාන්‍යයක් තියනනි ආරෝග්‍ය මදය කියලා මට අසනීපතත්ත්යන් හැදන්නේ නෑ ඒ තරුණ කාලය වෙනකම් තියනෙ එකක් ඉට පස්සේ ෝක නැතිවෙලා යනවා වේදවීද රෝග හට ගණ්ඩ ගන්න කොට. හැබැයි තරුණ කාලෙ වෙනක ති වයිසෙක්්ට ගිහිල්ල ලෙඩවෙච්ච මනිස් සුදිහා බලබල ඒවා හැල්ලුවට ලක් කරමින් ඒ මිනි සුදිහා බොහොම පහත්විදිහට බලබල දකින ක්‍රමයක් දකින සිතුවිල්ලක් කාලයක්ත් තිස්ස තියෙන. හබ ආරෝග්‍ය මදේ රෝගයක් ඇතිවෙලා තරුණ කාල පහවෙලා යනකට ටිකෙන්ටික ටකෙන්න්ටික අඩුවෙන්ට ගන්නවා. මං කියන්නේ ජීවිතයේ හැමවෙලේම අපි සහිපත් කරන්න ඕන දෙයක් තමයි මම ලෙඩවෙන කෙනෙක් කියනෙක්. එ ලෙඩවෙන කෙනෙක් කියලා හිතනකොට අපිට පුළුවන්කමත් තියෙනවා එක පැත්තකින් අපි දාලයන්ට බෑ කියලා මේ අල්ලගෙනන්න ශරීරයේ පිළිබඳව මගේ කියලා හරිම දඩිව දරාගත්ත මේ ශරීරය පිළිබඳවක්කායිවිදිට්්‍යයත් එක අල්ලගෙනන්න සීරය පිබඳව අපිට යම්කිසි අනිත්‍ය ස්වභාවයක් ඒක තියෙන දුක්කෙත ස්වභාවය පිළිබඳව පැත්තක මෙිනිහි කරගන්න පුළුවන්. අනිත් එක තමා ඒ විදිහට කල්පනා කරනකොට අපිට පුළුවන්ගෙනවා පින්තුනි තව පින්කමක් කරන්න ඒ තමයි ්ුන්ට පස්ථාන කරන්න පුුවන් ඇැයි අපි අපි ලෙඩවෙන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නකං අපිට බැපින්ගතුනි තව කෙනෙකොට උපකාර කරන්න උදව් කරන්නට ලෙඩක් දුගක් හැදුන්ට පස්සේ මොකද අපි හිතානන්නවා ඉති ඒක යාටනය හදිලති මට නෙවෙයි හැබැයි මම කල්පනා කරන වනං ලෙඩෙක් දැකපු ගමන් හොම එකක් මටත් දෙන්න පුළුව ඒගේ අසනීපයක් මටත් හැදන්න පුළුවන්. කිය කල්පනා කරපු හාම මගේ මාන්නේ කැඩිලා ගියහාම මට පුළුවන්ගෙනවා තව ලෙඩවෙලා ඉන්න කෙනෙකුට කිසිම මාන්‍යයක් නැතු එකන්නේ අරහිතේ ඇතිවෙච්ච මන් ලෙඩවෙන්නේ නෑ කියන මදය රහිතව කියලා උපකාරයයක් කරට ලවෙච්ච කෙනකුට හැකියාව තියෙන කෙනාට උපකාර කිරීමේ කුසලතාවේ හැදෙන්න්නේ එතකොට එනිසා අපි හැමවෙලේම ජීවිතේ හිතන්න ඕන දේ තමයි ඕනම වෙලාව ක අපි ලෙඩ වෙන්න පුළුව. මෙ සරීරය ලෙඩ නැමැති බිත්තර රැදිච්ච එමනත්තන් කුරුල්ලෝ බිත්තර දාන ලෙඩ නැමති බිත්තර දාන කුරලු කූඩුවක් වගේ සරීරයට උතුරින් දකුණින් නැගෙනහිරං බස්නායිරං හමන ඕන හුළඟකින් රෝගයක් ඇතුල් කරන්න පුළුවන් සරීරයක්. අසනීප නොවෙන කෙනෙක් ලෝකෙ නෑ ඕන කෙනෙකුට රෙඩවෙන්න පුළුවන්. ඇන්න ඒ සරීරයේ ඇතුළේ අපිට ජීවිතය විනිවිධ දකිින්ට මේ ලෙඩරෝග හැදින සරීරයක් දරාගෙන ඉන්නකොට ඒ තුළ පවතින අනිත්‍ය ස්වභාාවය මිනහි කරගන්ඩ. තමන්ට චරයේ ගෙඩියක් හැදුනට පස ඒක මනහි කරලා පසේබුදුවෙච්ච උත්තමෝ ඉන්න ලෝකය ඇතුළේ අපිට මේ කායිකව මානසිකව වැළදිල්ලා යන රෝගයන් තුරු කරගණ්ඩ. ධර්මය රසස්වාදය තුළ සැනසීම්ල බණ්ඩ මෙ දේශනාව හේතුවක් වෙත්වා කියලා මේ වෙලාවේ ආසිරුවාද කරනෝ. එ මාසිරවාද කරලා මම ධර්ම දශනාව මැදදිීත් මතක් කලා වගේ අපි මේ දිනවල සිද්ධකරගෙන යන පින්කමක් පිළිබඳව. ශාසනික සේවයක් පිළිබඳවට දැන් දින කීපයක් තිස්සේ බදාදා දිනයන්වලි සීපත් කළා එ සීපත් කිරීම තමයි සබුද්ධ ශාසනය තුළ අපට වැඩයින්ටත් තවත් ස්වාමීන් වහන්සේලාට වැඩයින්ට පුුවන් විදිහටත් අපි කුටිත් දෙකක් ඉදිකරමින් පවතිනවා කියන එක ලාව ශීපත් කළලා එතක ඔට ඒ පිළිබඳව දැනුවත් කරන්නට ම මේවෙලාව යොදා ගන්නේ අපි ම වෙනකොට එක කුටිය වහලය දක්වාකැන්ස් සෙවිල්ලි කරන තැන දක්වා කටයුතු සිද්ධ කරලා අවසං වෙලා තියෙන එක කුටියක්. එතකොටඒකුටියේ කපරාරු කිරීම් ඉට පස්සේ බිම යම්කිසි ද්‍රවියයක් භාවිතා කරමින් බිම සකස් කරගන්න එකට පස්සේ වැඩයින්න සාමින් වහන්සේලාට පහසුකමක් විදිහයට ඒ බාතරෝම්උන්හන්සේලාට වැසකිෙලි ැසිකිලි පහසුව පිණිස ඒවා සකස් කිරීම සහ ගිලම්පස එකක් වනදන්න පුළුවන් විදිහයට පුංචි කුස්සයක් එහෙමනත්තං ඒ උහන්සේ ගිලම්පසටය කදාගන්න පුළුවන් විදිහෙමේ කුටියම ැනක් හිදි කරගෙන කුටිය නිමාවට පත් කිරීමේ කටයුත්ත පලවෙනිියෙන්ම ං සිද්ධ කරන්න බලාපොරොත්තුවෙනවා දැන් තරමක් දුරටඒ කටයුත්ත නිමාව පවතිවා එක කුටියකඒවගේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් වැඩමුවන්ට එහමත්තාම් බුද්ධ ප්‍රතිමාාවක් කඩමුවන්ට අපේක්ෂ කරනවා කිවත් කියද්දි ඒ සීපත් කිරීමක් සමගම අපිට පිළිම වහන්සේ නමකට අවශ්‍ය වන ඒ ප්‍රතිපාදන දායිකත්තයන් ලැබිලා ඉවරයි දැන් ඒ ප්‍රතිපිළිම වහන්සේ තැන්පත් කරන්න මේ වෙලාවේ උන්වහන්සේගේ ප්‍රතිමාව භාගිතුන් වනාන්සික ප්‍රතිමාව තැන්පත් කරන්න ආසනය සකස්කිරීමේ කටයුත්ත සහ බුදු කුටිය සකස්කිරීම ගඳකිල්ලිය සකස්කිරීමේ කටයුත්ත ආරම්භ කරනව තාව දිනයකින් දෙකකින් එතකොට ඒ කටයුත්තයි සිද්ධ වෙන්න තකොට පලවෙනි කාරණය විදිහට සීපත් කරනාර පලවෙනි කොටියේ කටයුතු එ විදිහට මේ දීනවල හමාර වෙමින් පවතින්නේ හමාරණයතාම නිසා දායකත්්‍යයෙන් එකතු වෙච්චයට සතුටු ඇති බොහෝ දෙනෙක් හරි සතුටින් කතා කරලා මේ පින්කමට දායකත්යෙන් එකතුුණා එනිසාම් මම කටයුතු නිම වෙලා එක දිනයක් යොදදාගෙන නැත්තF ොස්සේ මනෙත්තෙ ම් මඟ සිද්ධරපු පින්කමක් විදිහට පොදවෙ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මේ තවකුටයක්ක් ඉදිකිරීම බලාපොරොත්තුවෙන් නිසා දායයිකත්යෙන් එකතුෙන්ට වට කැමති කෙනෙක් ඉන්නවාන.ඒ අයට දායිකත්තෙන් එකතුට මග විවරරන්නට මං මේ වෙලාවේ සූදානං වෙන්නේ දායිකත්ය එකතු වෙන විදිහට දුරකතනං කේසීපත් කරන්නට. දුරකත නංකේ තමයි බිඳුවයි හැත්ත එකයි තුන්ඩාස් දෙසීයයි අටසිය දා හතර නැවතත් සහිපත්කරොත් බින්දුවයි හැත්තෑ එකයි තුන්දාාස් දෙසීයයි අටටසය දා හතර මෙ දුරකත නංකේට ඇමතුමක් දීල මේ පිළිබඳව තව විස්තර දැනගන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා ඒ සීපත් කිරීමත් එක්ක ධර්ම දේශනාව හමාර කරන්න සූදානං වෙන්නේ දේශනාවට දායකත්යෙන් එකතු වෙච්ච දායක වෙච්ච ශ්‍රවණය කරපු හැම දෙනා නමින්ම මියගිය සැම දෙනාටම මේ පින් අනමෝදන් කරනවා වගේම තමයි. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු පින් අනුමෝදං වීමෙන් දෙවියෝ සතුරු සිදත්ව වෙෙත්වා ධර්මවබෝධය තුළ සැනසීම ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකා සට්හාාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, ඥන්තන් අනුම්මෝදිත්තුවා චිරංරක්කන්තු ලෝක සාසකං චිරං රක්කන්තු දේශනං චිරංරක්කන්තු මං පරංති ධර්මය ශ්‍රවනය කරපු හැම දෙනාටමත් නැතැෆම් කාරි ම්ඩලේ හැම දෙනාටමත් සම්මා සම්බුදු සරණයි නිවනිින් නිවීම පිණිසම මේ කුසල් ඉවහල් වෙත්තුවා කිය ප්‍රාර්ථනා කරනවා